තිරස්ථානමේ 36 වෙනි ගාන සුමට තිරස් පුෂ්ටයක් මත ඇති පරිමාවෙන් සමාන ලෝහ බෝල හතරක් සලකන්න. පළමු බෝල තුනෙහි එකෙනේ ස්කන්ධය m1 අතර හතරවන බෝල ස්කන්ධය 2 m2. ඒවා සමරේඛාවක් මත සමාන පරතරවලින් ඇත. බෝල අතර රේඛීය ප්‍රත්‍යස්ත ගැටුම් මාලාවක් ඇතිවන පරිදි පළමු බෝලය v වේගයෙන් චලිත වී දෙවන බෝලය සමග ගැටේ. සියලුම ගැටුම් වලින් අනතුරුව එක් එක් බෝලයේ චලිතය වඩාත් හොඳින් නිරූපණය කරනු ලබන්නේ. හරි. එතනදී තියෙන මෙන්න මෙහෙම කුඩා බෝල හතරක්. සහ විශාල බෝලයක් තියෙන පරිමාවන් සමානයි. ඔය ඉදිරි තියෙන්නේ බලම් බෝලේ මුලින්ම මේ පැත්තට v ප්‍රවේගයෙන් යනවා නම් සමාන උත්තරදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ස්කන්ධයෙන් සමාන නිශ්චලව තියෙන වස්තුවකට v වේගයකින් ඇවිල්ලා ස්කන්ධයෙන් සමානකම ගැටෙනවා නම් ඒ කියන්නේ ගැටුමට පෙර ස්කන්ධයෙන් මේ පැත්තට ප්‍රවේගය v මේ පෙර නම් මෙහෙම ස්කන්ධයක් තියෙනකොට ගැටුමෙන් පසු අර මේ පළවෙනි ස්කන්ධයෙන් අතර වෙලා දෙවෙනි ස්කන්ධයේ v වේගය කියන පූර්ණ අප්‍රකටත්වය ගැටෙනවා. පූර්ණ අප්‍රකටත්වය ගැටෙන තැනක් ගැන අපිට කතා කරමු. ඒ කියන්නේ පූර්ණ අප්‍රකටස්තයි කියලා කිව්වොත්. පූර්ණ අප්‍රකටස්තය කියලා කියන්නේ ශක්ති හානිය උපරිමයි කියන එක නෙවෙයි. ශක්ති හානිය ශක්ති හානියක් නෑ. පූර්ණ ප්‍රත්‍යස්තය කියන්නේ පූර්ණ අප්‍රකටස්තය කියලා කියන්නේ මේ දෙක එකට ඇලිලා ගමන් කරනවා කියන එක. හරිද? එහෙම වුණොත් එහෙම ඒ වගේ තැනක් ආවොත් හරි. මෙන්න මෙතන එතකොට ඔය දෙක අරගෙන මේ සිද්ධියත් එක්ක ඒ කියන්නේ මෙහෙම යන වස්තුවක් මේක වැදුණාට පස්සේ මෙයා මෙතන නතර වෙලා ඊට වනේ තේක නෑ. ඒ විදිහට මෙයා ඇවිල්ලා මෙයාගේ වැදුණාට පස්සේ මෙතන මෙයා විශ්කන්නේ මෙතන නතරලා මෙයා ගිහින් මෙතන යනවා. ඒකල මෙයා අවසානට v වේගකින් ගිහිල්ලා එයා v වේගකින් ගිහිල්ලා මෙන්න මෙයාගේ වැදෙනවා. ඒ වදිනකොට මේ යන්නේ පොඩි ස්කන්ධයක් මේ තියෙන ලොකු ස්කන්ධයක්. පොඩි ස්කන්ධයක් අපි දන්නවා ගිහිල්ලා ලොකු ස්කන්ධයක වැදුනොත් නැවත ආපස්සට යනවා. ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේ අවස්ථාවෙන් පස්සේ 2m එක අර පැත්තට යන්න ඕන. මේ m එක පිටිපස්සට යන්න ඕන. ඒ කියන්නේ මේ ගැටිලා ආව වෙන අවස්ථාවක් කියලා හිතනවා. මේ එන වේගය අනුව එයා ඇවිල්ලා මෙයා ගැන තිබුණා නැවත මෙයා හිටියා. ඒ ඇවිල්ලා මෙන්න මෙතෙන් යනවා. ඒ නිසා මේ ගැටුමෙන් පස්සේ මෙයාගේ ප්‍රවේගය මේ පැත්තටයි. ඒ කියන්නේ ගැටුම් මාලාවෙන් පස්සේ මෙයාගේ ප්‍රවේගය මේ පැත්තටයි. මෙයාගේ ප්‍රවේගය මේ පැත්තටයි තියෙන මේ දෙන ප්‍රවේගය නැති වෙනවා. ඒ දෙන ප්‍රවේගය නැහැ. මොකද ඒ දෙන නතර වුණා. එතකොට උත්තරවල ගන්නකොට 1 2 අයින් කරන්න පුළුවන්. ඒ දෙක එක පැත්තට විතරයි තියෙන්නේ. 3 4 5 කියලා 3ක් තියෙනවා. ඔය ටිකෙන් හොයන්න නම් මේ ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත නිසා පූර්ණ ප්‍රත්‍යස්ත නිසා ආරම්භක චාලක ශක්තිය නැත්නම් ශක්ති හානියක් වෙන්න බෑ. තමයි ආරම්භක ශක්තිය ආරම්භක චාලක ශක්තිය ආරම්භ චාලක ශක්තිය පසු චාලක ශක්තියට සමානයි. පසු චාලක ශක්තියට සමානයි. එහෙනම් පසු චාලක ශක්තියට සමාන වෙන නම් වෙන වෙනම හදලා බලන්න ඕන. ආරම්භයේ චාලක ශක්තියට භාගයෙන් මේ වර්ගය. මේ ආරම්භයේ දානකොට භාගයයි mv වර්ගය. ඔහොම තමයි නම් තියෙන්න ඕනේ. උත්තරයේ පළවෙනි උත්තරයේ ගත්තොත් චාලක ශක්තිය. පළවෙනි එකට නේ සෝරි තුන්වෙනි එකට ගත්තොත් චාලක ශක්තිය නෝ. දෙකෙන් එකයි. එම්. දී වෙනිය දෙකේ වර්ග. අනිත් එකේ නෝ. දෙකෙන් එකයි. දෙකයි එම්. තුනයි දී වෙනිය හතරේ වර්ගය.
समान मित्र नवा देवरा मित्र देखे अभी क्या अटे अटेंगे साई इतनी बार गए देख लेते कपल दें मुझे हम मित्र नवा दासे नवे इतनी बार गए दासे नवे इतनी बार गए तो बोले हम नोट दें मां इतने का तो दासे पुरवा रहे ना इतने देखा है अटेंड ना हुए दिया है दिखाई ना हुए एक दीवार के क्या है कोलाहल एक दीवार की बिजी में दास यार तो एक गांड बे तू भी नहीं हतरे नहीं की बात हूँ हतरे नहीं की मूवी तो आ रखी शक्ति है तो देखेंगे कार्य वेरी क्रीम है वेरी क्रीम है वी वेरी क्रीम तूने बार दी अनेक तरह देखेंगे कार्य देखा ये वेरी क्रीम है देखा ये वी वेरी क्रीम तूने बार दी मित्रेंगे ना है ना देखेंगे कार्य एम वी बार दे ना देंगे तो चला जाएगा ना अगर आप देखेंगे काय एक में तरह देखे बैठी के देवरा अगर आटा बैठी में ना व्या इतने में तेरे उत्तर है नावे निकाय नावे नाटा ही दिया है नावे नावे एक ने काय बागे जीवा एक ने आराम उत्तर में समान है उत्तर है